අයිබෝන් ගොඩක් අතරින් ගොසප් ලංකාවතාලා පිළිගන්නවා. ගොසප් ස්වමනක් නොව බෙහෙත් වර්ගතාලට දැනගන්න පුළුවන් මේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා හිටියොත්. මේට පෙර තෝ මම ගෙනාව සෙමට බෙහෙත් සහ දත්කැක්කුමට බෙහෙත් කියලා වීඩියෝස් දෙකක්. ඒකට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණ හින්දා මම දන්න දේ මේ ඔයාලට කියන්න හිතුවේ. වීඩියෝ අවසාන වෙනකම් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. මොකද මම මේකට සාර්ථකම ප්‍රතිකාර ක්‍රමයක්වත් කියලා දෙනවා. මුලින්ම අපි බලමු අර්ශස් කියන්නේ මොකක්ද කියලා. මේ අර්ශස් කියන රෝගය ගොඩාක් අපහසු රෝගයක්. මෙහිදී වෙන්නේ සුදු මාර්ගයෙන් පිටත හෝ ඇතුළත කුඩා කෙටි ඇට ගැනීමක් තමයි මෙහිදී සිදුවන්නේ. ඒ වගේම සාමාන්‍ය ජනවහරේ මූලක් ගින්න මූලක් ගායකලත් මේ අර්ශස් රෝගය හඳුන්වනවා. මේකෙදි ගුදමාර්ගයේ ආශ්‍රිත ශිරාවල විශාල වශයෙන් පිම්බී ඒවා තුළ රුධිරයේ රැස්වීමක් සිදු වෙනවා. කාලයත් සමග මේකෙදි ගුදමාර්ගයෙන් පිටතට පැමිණෙනවා. රෝග ලක්ෂණ සැලකීමේදී ගුදමාර්ගයේ ඇතුළත හෝ පිටත ගැටි හට ගැනීම, මල පිටවීම අපහසු වීම, මල පහ කිරීමේදී ලේ පිටවීම, ගුද ප්‍රදේශයේ තෙතමනය, කැසීම, ඒ වගේම දැවිල්ල, බඩ පුරවා දැමීම, ඉඳගැනීමේ අපහසුතා, විශේෂයෙන්ම කේන්තිය සහ නොරැස්සුම් සහගත බවක් මේ රෝගයේදී දක්නට ලැබෙනවා. දැන් අපි කතා කරමු අර්ශස් ඇතිවෙන්න බලපාන හේතු කාරණා කිහිපයක් ගැන. හේතු කාරණා උපතින්ම උරුම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙමව්පියන්ට ඇත්නම් ආශස් සෑදීමේ ප්‍රවණතාවය වැඩි. කාර්ය බහුලත්වය මත වැස්කිලියාම ප්‍රමාද කිරීම, කෘතිම ආහාර පාන, එක දිගට වාඩි වී සිටීම, අධික මද්‍යසාර පානය, ගර්භණී බව, දිගු කාලීන මලබද්ධය, ව්‍යායාම නොකිරීම, එවැගේම මානසික පීඩනයත් බලපානවා. මම ඔයාලට වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා මම බෙහෙතක් ගැන කියනවා කියලා. මේක ස්පොන්සර් වීඩියෝ එකක් නෙමෙයි, මං පෞද්ගලික ප්‍රතිඵල ලැබපු දෙයක් හින්දා කියන්නේ. මේ ඖෂධ දෙක තමයි හොඳම ඖෂධ දෙක. මේ ඖෂධ දෙක ගන්න බැරි කෙනෙක් නම් ඔයාට පුළුවන් ගොතුකොළ, රතු ලුණු, කොහිල, අල මේවා කොටාගත් යුෂට සහල් මුං ඇට එකතු කරලා කැඳක් හදාගෙන උදෑසන හිස්සට පානය කරන්න. ඒකත් ගොඩක් හොඳයි. චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියේදීත් මේ වගේ බෙහෙත් ගැනත් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි.